අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මුලින්ම ඉල්ලනවා හැමෝගෙම ශ්‍රී ලංකාවේ මේ දක්වා වර්තාව කොරෝනා ආසාදිතයන් සම්බන්ධ වැඩිම තැති ගන්න සුළු ආරංචියක් වර්තා වුණා. ඒ නාවික හමුදා සෙබළු 30 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වැළඳී තිබීම. වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පොළොන්නරුව ප්‍රදේශයේ සෙබළාට මුලින්ම මෙම ආසාදනය පහළ වී කොරෝනා ධනාත්මක උපස්සු සිදු කළ ආග්‍යතන් පරීක්ෂණ අනුව දෙවනුව ඔහුගේ මිතුරෙකු වාරිය පුලනාවික සෙබළෙකුට ආසාදනය බවට තහවුරු කරගත් අතර දෙවනුව මේ දෙදෙනාම සේවය කරන වැඩිසර නාවික කඳවුරේ 28 දෙනෙකුට වැළඳී තිබව තමයි පෙරදා වාර්තා වුණේ. මෙම 28 දෙනා මත වූයේ අදාළ කඳවුරේ සිදු කළ PCR පරීක්ෂණ 50 කට ප්‍රතිඵල වලින්. මුලින්ම ආසාදනය හසු කරගත් පොළොන්නරුවේ පුලදිසිගම සෙබළාට කොරෝනා ආවේ කොහෙන්ද නිශ්චිතව හඳුනාගන්නට බැරිව ඔහු ආගිය තැන ගැන පුළුල්ල විමර්ශන කරන්න පටන් ගත්තා. කොරෝනා මර්ධන බලධාරීන් කටයුතු කරමින් සිටි නමුත් මේ වන විට තහවුරු වී ඇත්තේ සියල්ලන්ටම ආසාදනය සිදු ඇත්තේ මීට සති කිහිපයකට පෙර සුදුවැල්ලේදී ආසාදිත මත්කුඩු භාවිත තරුණයන් නිරෝධාන ක්‍රියාවලියට සම්බන්ධව මෙම සැබළුන් කටයුතු කරන නිසා බවයි. ජාහල සුදුවැල්ලේ දැඩි ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහුණු 28 හැවිරිදි අයෙකු නිසා පවුල් 300ක් පමණ පදිංචිව සිටි ජාහල සුදුවැල්ල ප්‍රදේශයේ පසුගිය දවස් දානමට ලක් වුණා. පළමෙන්ම කොරෝනා ආසාදිත පුද්ගලය හමු අවුරුදු විශේෂිතයි. මොහු මත්කුඩු ගැනීමට මුදල් නොමැතිව පමුණුගම නිවසක් බිඳීමට තැත් කිරීමේදී එම ප්‍රදේශයේ ගම්වාසීන්ට කොටුවී දරුණු ප්‍රහාරයකට ලක් වුණා. අනතුරුව සැකකරු පමුණුගම පොලිසියට බාර දෙනු ලැබුවා. පහර කැමරට ලක් වෙසින සැකකරු පොලිසිය විසින් රාගම රෝහල් රැගෙනගෙන ලැබුණු අතර ප්‍රතිකාර ලබා දීමට තමයි සිය රැගෙන යන්නේ. මෙහිදී මොහු තමාට කැස හා උණ ඇති බවට පැවසීම නිසා වෛද්‍යවරු සැලකිලිමත් වන අතර කොරෝනා වෛරසයේ ආසාදිනී ඇති බවට තහවුරු වන්නේ එහිදී කරන ලද පරීක්ෂණවලදී. එසේ හෙළවීමත් සමග සියලු දෙනාගේ ඉහමල රත්වන්නේ මේ කුඩු ලෝලියා පසුගිය සති කීපේ පුරා ගමක් ගානේ ඇවිද ගොස් තිබුණු නිසා. සිද්ධිය බරපතල ගමට අහගත් බලධාරීහු වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට නාවික හමුදා බුද්ධියංශයට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට බාර දුන්නා. ඔහු කුඩු ලෝලියා ආගේ තැන් නිරීක්ෂණය කර ඔවුන් නිරෝධානයට ලක් කරන්නට යොමු කර තිබුණා. කුඩු ලෝලියා සමග ඇසුරු කළ බහුතරයක්ම කුඩු වලට බැහැවි සිටි අය වූ අතර කුඩු ලෝලින් කිසිවෙකුත් කියන දෙයක් ගණන් ගත්තේ නැහැ. මේ නිසා ඔවුන්ට අවවාද කරන්න ප්‍රදේශයේ කතෝලික ආගමික නායකින් වෙත ඔවුන් යොමු කරන්නට නාවික හමුදාවට සිදු වුණා. නිරෝධාන නොවි කට්ටි පනිමින් සිටිදී හමු කොරෝනා ආසාදිතයන් මේ අය නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට වැලිසර නාවික හමුදා කඳවුරේ සේබලුන් මහත් පරිශ්‍රමයක් ගනිද්දී ඔවුන් සමග සමීපව කටයුතු කර කොරෝනා වෛරසයේ අවදානම දරාගන්නට ඔවුන්ට සිදු වුණා. ආසාදනයට ලක් වූ කුඩු වලට බෙහෙ පුද්ගලයා සමග ඉතා ළඟින් සම්බන්ධතා පවත්වාගත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නැතක නිරෝධාන නොවි කට්ටි පනිමින් සිටි අය පසුපස හඹා ගොස් නාවික හමුදා බුද්ධිංශයේ මූලිකත්වය ප්‍රදේශයේ සිදු කරන මෙහෙයුම්වලදී නාවික හමුදා බාරටගෙන නිරෝධානයේ මධ්‍යස්ථානවලට විශාල පිරිසක් යොමු කෙරුණා. ජාහල සුදුවැල්ල ප්‍රදේශයේදී 11 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබුණා. මේ වන විට සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් 129 දෙනෙකු ඔලවිල් නච්චිකුඩ මුලන්කොවිල් සහ යන ස්ථානවලදී නිරෝධානයට ලක් කර තිබෙනවා. සෙබළුන්ගේ මෙම ක්‍රියාවලිය නිසා අවසානයේ ඔවුන්ට සිදු වුණේ කොරෝනා තමන්ට සාදා ගන්නටයි. මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩුවේ නාවික සෙබළුන් නැවත කැඳවා ඇත්තේ කොරෝනා පරීක්ෂණ සිදු කරන්නටයි. ඔවුන් අතරින් තවත් රෝගීන් හමු විය හැකි බවට තමයි විශ්වාස කරන්නේ. ඉතින් ඊයේ දිනේ වන විට 52ක් සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් හම්බෙලා තිනවා. ඉතින් මේ 52 අතරින් තවත් 30 දෙනෙක් කියන්නේ නාවික හමුදා නිලධාරීන් තමයි ඉන්නේ. ඇත්තටම මේ මිනිස්සු රට වෙනුවෙන් සේවය කරන්න ගිහලා මේ කාලකන්ණි අමන තක తీරුව හින්දා තමයි මේ මිනිසුන්ට කොරෝනා හැදුනේ. හිතන්න මේ නාවික හමුදා සේබලුන්ට හැදුනා කියන්නේ ඔවුන් දැන් සෑහෙන ප්‍රමාණයක ඉන්නවා. ඉතින් එක්කෙනෙකුට හැදුනොත් ඔක්කොටම හැදෙන්න පුළුවන්. ඒක ඉතාමත්ම අවදානම් තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිකලේ කවුද? අපේ රටේ කාලකන්ණි අමන මිනිස්සු. මේ කුඩුකාරයෝ මුන්ට කුඩු නැතුව ජීවත් වෙන්න බෑ. මුන් උන් විතරක් නෙමෙයි උන්ගේ පවුල් පිටිම විනාශ කරලා රටේ මිනිසුන්වත් විනාශ කරනවා. ඔබ දකින්න ඇති වීඩියෝ එකක් ෂෙයා වෙනවා Facebook එකේ ෆාදර් කෙනෙක් වැඳලා කියන තරමට කියනවා යන්න යන්න මම බලා ගන්නම් කියලා. මුන් නිරෝධානය වෙන්නත් අකමැති. මේ වගේ උන්ට නම් අපි කියන්නේ මුකුත් ඕනේ නැහැ වෙඩි තියලා දැම්ම නම් ඉවරයි. මොකද මේ වගේ උන් රටට බරක්. මුන් අනිත් මිනිසුන්ටත් කරදරයක්. මේ අහිංසක මේ නාවි නේවිගේ කොල්ලොන්ට මේක හැද්දුවේ මේ කාලකන්ණි කුඩුකාරයෝ. කාලකන්ණි මුන්ට හොඳක් සිද්ධ වෙන්න ඕනේ නැහැ. අපි කියන්නේ එච්චරයි. ඔබේ අදහස කමෙන්ට් කරන්න, වීඩියෝ එක අනිවාර්යෙන් යාළුවන්ට දැනගන්න, ෂෙයා කරන්න මතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.